ගමනාගේ ගමනාගේ සහෝදරයෙක් දෙන්නකොට ඔය සහෝදරිය කරුණා සහෝදරිය දේශපාලන වැඩ කරාද හවුද කරුණා සහෝදරිය ඔය සහෝදරිය ඔව් ගමනායක හම්බුනේ මට පස්සේ පස්සේ හම්බුනේ ඉස්සෙල්ලා මට ගමනායක හම්බුනේ පස්සේ පස්සේ හරහා ආ අරිගෙනස බුරල්ලේ කනත්තේදි අවසන් ගමන් යන වික්‍රම සහෝදරයාගේ අතීතාවර්ජනය මතක් කරොත් කරුණක්ක මොකද්ද කියන්න තියෙන්නේ වික්‍රමපාල කියන්නේ මේ මාතර ඉපදුන පොඩි සහෝදරේ එයා අවුරුදු 16 17 වගේ පක්ෂයට ආපු එකනේ ඒත් ඒකේ අකරංගුවට අරගෙන එයා පොඩි ළමයි දාන කඩෝරක් දිනා දැන් ලොකු අය දාන්නේ වෙනම අපි උන් මැගසින් එක වැලිකඩ වගේ ඒ වගේ ඉරගෙවල් වල දානකොට එයා වැලි මඩ තියෙනවා මම හිතන වැලි මඩ වෙන්නේ නැති නේද පොඩි ළමයිගේ කැම්ප් එකක් තිබුණා ඒක වලින් එහෙම පක්ෂේ නිවරදිකාරයා කියලා ඒ වෙලාවේදී නඩු දැම්මා අවසාන 70 අතරමුණ ගත්තා ඒ නඩු දැම්මා එයා පක්ෂේ පැත්තකට දහස් ගණන් ආයේ පක්ෂේ අතෑරලා ගියා දිනුවත් අපි පෙරදුනොත් ඔපි කියන තත්ත්වයේ ඉඳගෙන නමුත් මේ පොඩි සහෝදරයා වුණත් එයා පක්ෂේ පැත්ත අරන් නිර්ධන පන්තියේ පැත්ත අරගෙන ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න සූදානම් වුණා එහෙම වැඩ කරපු සහෝදරේ පස්සේ කාලේ ටිකක් අල්ලේ ආ ඉතින් මේ අපහසුකම් වැඩ හිටියා ඉඳලා ඊට පස්සේ සෑහෙන උත්සාහයක් කරා පක්ෂේ වැඩ කරපු කරන්න යම් යම් අවස්ථාවල ඒ උත්සාහයන් අසාර්ථක වෙනකොට නමුත් ද්‍රෝහියෙක් නොවී නිහඬවීමක් වුණා තමන්ට යමක් කරන්න බැරි නම් නිහඬවීමක් වෙන්න ඕනේ ඒ නිහඬ වෙලා ද්‍රෝහියෙක් නොවී පක්ෂයට සේවයක් කරනවා මේ නැරෙන මොහොතේ වෙනකොට ඒ කාලේ වෙනකොට අන්තිම වෙනකොට කරන සහෝදර සියලු දෙනා එකට එකතු කරලා පක්ෂයට ගැට ගහලා එයා විශාල සේවයක් කරලා තමයි මැරුණේ ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ගමනාක සහෝදරත් එක්ක තිබ්බ සම්බන්ධය මොකද්ද ගමනාක සහෝදරයා කියන්නේ ඉතින් පක්ෂේ මෙයාල වැඩ කරනකොට ආර යාලේ කම් විදියට ආ ප්‍රචාර කරන ගොලම් මේ අයිතන මාතර ඉස්සරලා වැඩ කරේ ඊට පස්සේ එයා කළුතර දිස්ත්‍රික්කයේ කම් විදියට වැඩ කරා එහෙම වැඩ කරපු සහෝදරයෙක් මැදීම කම් සාමාජිකයෙක් ගමනාගේ සහෝදරයෙක් දෙන්නකොට ඔය සහෝදරිය කරුණා සහෝදරිය දේශපාලන වැඩ කරාද හවුද කරුණා සහෝදරිය ඔය සහෝදරිය ඔව් ගමනායක හම්බුනේ මට පස්සේ පක්ෂේ හම්බුනේ ඉස්සෙල්ලා මට ගමනායක හම්බුනේ පස්සේ පක්ෂේ හරහා අරගෙන සර